ගේ පද රචකවගේ ප්‍රතිභාව සතතභ්‍යාසය ව්‍යුත්පත්තිය එක කැටි වුණු අත්දැකීම් එක රාශියක් කොටගෙන ලියන ගේ පද වැලක ගේ පදයක අරුතු සොයාන සෞන්දර්ය චාරිකාවත් එක්ක තමයි ඔබ මේ සෙට් වෙලා ඉන්නේ මේ සෙට් ඇන් චැට් ගීතවලට එක එක තේරුම් තියෙනවා තේරුම් වලට වඩා දැන් නම් කියන්න ගොඩක් කලට අදහස් සමහර කලට අපි ගීත රචකයාටම කතා කරලා ඇහුවම එක එක ඒවා කියනවා එතුමා හිතපු තේරුමම නෙමේ මේ අර්ථකථනෙදි දෙන්නේ නමුත් ඒක තමයි ඇත්ත කතාව එතුමා එක අදහසක් තියාගෙන ලිව්වට සහෘද ඔබට එක එක අදහස් කියන්න පුළුවන් අපිත් එවැනි සෞන්දර්ය චාරිකාවක තමයි මේ ඇවිල්ලා ඉන්නේ සාමාන්‍යයෙන් සෙට් වුණාම ඉතින් එක එක අදහස් කියනවනේ එහෙම නේද දීපල්ලයි අනිවාර්යයෙන් අපි කොහොමද අද සුමිහිරි ගීතයක් අදහසක් අපි දෙමුද බලන්න අපි ඇවිල්ලා අද ආදරය ගැන ගීතයක් කියමුද කියමු ආදරය ගැන කියනවාද ආදරය තිය කීකේව තියෙනවනේ විරහ ඔයා තෝරගත්ත කොයි වගේ ගීතයක්ද අපි සුනිල්සේරත්න මහත්මයාගේ ඔබට සුනිල්සර් කියන්නේ ඉතින් ගීත රචක ලෝකේ පතාක යෝධයෙක් එතුමා ගැන පොඩ්ඩක් තව පොඩ්ඩකින් කියන්න ඔයා තෝරගත්ත සින්දුව මොකද්ද ඔබටම ආදරය කළ බව මතර ඒකද හොඳයිනේ ඒක හොඳටම හොඳ සින්දුවක් අපේ නැසී ගිය මාලිනී බුලත්සිංහල මහත්මියගේ අතිශය රමණීය ගීතයක් තමයි ඔබටම ආදරය කළ බව මතරම් ගීතය එතුමියගේ දයාබර සැමිය තමයි මේක සංගීතවත් කරලා තියෙන්නේ අපි පොඩක් පළමු කොටස සහෘදයාව සමීප කළම අපි ගැන කතා කරමු අනිවාර්යෙන් ඔබටම ආදරය කළ බව මෙතරම් මාදමාව පුරුරත් යන තුරු නොදනිම් ඔබටම ආදරය කළ බව මෙතරම් මාදමාව පුරුරත් යන තුරු නොදනිම් සුනිල්ස ගැන කියද්දි ඇත්තටම මම හිතන්නේ 70 දශකයේත් මම හිතන්නේ පහු කරලා තියෙන මගේ ගුරුතුමෙක් තමයි එතුමා අපි ඔලිසලත් කතා කරා එදා දඟගේ දඬුවමුත් එතුමාගේ ගීතයක් මම දකින මේ නූතන ගීත සාහිත්‍යයේ අතිශය වැදගත් සංදිස්ථානක ඉන්න සලකුණක් තමයි අපි ඉංග්‍රීසි ගුල්නේ ලෙජන්ඩ් කෙනෙක් තමයි සුනිල්ස ඒ වයසත් එක බැලුවාම මේ දැන් ලියන ගීත මාරම මේ මිනිස්සුර දැනෙන ගීත කියන්නේ මම නම් හිතා ගන්න බෑ මේ සුනිල්සව අපි හිතන්නේ මේ මම හිතන්නේ එතුමාට මේ වර්තමාන සමාජයේ සමාජයට දන්න අය ප්‍රමාණය අඩුයි දීලා තියෙන තැන ඒ කියන්නේ නූතන පරපුර මම නම් දකින්න එතුමා එල්ල මේ නූතන තොටගමුවේ ශ්‍රී රාහුල ආමතුර මොකද තොටගමුවේ ශ්‍රී රාහුල ආමතුර තමයි මේ පුරාතන සාහිත්‍යය අපි ගත්තොත් එහෙම අතිශය సౌందర్యාත්මක පරිකල්පන වේදියා ඒ කියන්නේ උන්වහන්සේ හාමුදුරු කෙනෙක් මේ ලියලා තියෙන මහා කාව්‍යයන් තියෙන කාව්‍යශේඛරී කියලා පුදුම පරිකල්පන ශක්තියක් තියෙන. ඒ කියන්නේ කාන්තා රූප වැඩිම වර්ණකල් තියෙන දොළුතරගම ශ්‍රී රාහුල හාමුදුරුව. ඒ පුනර්භවයේද කියලා මට හිතෙනවා ඇත්තටම සුනිල්ස. මොකද දැන් අපි ගත්තොත් එතුමා පෞද්ගලිකව ගත්තොත් එතුමා විවාහ වෙලා නැහැ තාම. ඉතින් නමුත් ලියලා තියෙන ගීත වාරි හිතා ගන්නවා. දැන් මේ ගීතෙත් ඇත්තටම කියන්නේ මේ කාන්තා අපි දන්නවා ප්‍රසිද්ධියේම ඒ කියන්නේ මේ මම හිතන්නේ ගොඩක් ගීත ගැන දන්න සෞරුදයා දන්නෝ නන්දාමාලිනි මහත්මිය රචනා කරලා තියෙන ගොඩක් ගීත රචනා කරන්නේ සුනිල් ආරත්න මහත්මයා. ඒතර මේ සුනිල්සේගේ තියෙන පුදුම ප්‍රතිභාව. ඉතින් මේ ගීතය ඉතාමත්ම ලස්සනයි. ඒක කියන්නේ විරහාවක් ගැන. දැන් ඔබට මා ආදරය කළ බව මෙතරම්. බලන්නේ වචනවලම තීර බර. මෙච්චර ආදරය කරනාද කියලා තේරෙන්නේ මාදම ඔබ දුර යට යනතුරු නොදන්නේ. ඒ කියන්නේ නැති වෙලා යනකම් දන්නේ නැ මෙම මෙච්චර ආදරේ කරාද. ඒ කියන්නේ ආදරේ කියන්නේ පෙන්වන්න බෑනේ. පෙන්වන්න බෑ ඒක අපරිමිතයි. අනිවාර්යයෙන්. ඒතොර එක එක අය එක එක විදිහට කියනවා. ඒ කියන්නේ උපමා යොදා ගන්නවා රූපක යොදා ගන්නවා මේ ආදරේ කියන්නේ. දැන් මෙයා මේක කියන්නේ කාන්තාව පාර්ශවය. එතකොට ඇයගේ හැඟීම් ලියන්නේ කවුද? සුනිල්සේ වයසත් බලන්න අර ඒ කියන්නේ මේ මංගෝ අවවාහකේ ඔව් එතකොට
පිරිමි පුද්ගලයේ කාන්තාව හැංගීම් ගැන තමයි මේ කියන්නේ. ලියනවා. ඒතකොට මේ පරිකල්පනේ ඉතාමත්ම අසීමිතයි සහ විශිෂ්ටයිනේ. එතකොට දැන් ඒ ගීතෙත් ඒකයි. ඒ දුරු රට යනතුරු නොදැනීම කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ දුරු රට කියන්නේ ඈත් වීම සම්බන්ධව කියන එකක්ද නැත්නම් පිට රටකට ගියා කියන දැන් අද මම අතරම මම කියනවාද මේ ගීතේ අපි සූදානම් වීමේදී මම සුනිල් සර් කතා කරා. එතකොට එතුමා සාමාන්‍යයෙන් මෙහෙම දේවල් තියෙන මේ සුනිල් සර් කැමති නැහැ පෞද්ගලික අත්දැකීම් කියන්නේ. මම අතරම කතා කරනකොට අහුව මේ සර් ලියන් සින්දුව මේ ලිව්වේ මොකක්ද හේතුව කියලා. දැන් සමහර ගීත රචකයෝ නම් කියනවා මෙන්න මෙහෙම වෙලා සර්ගේ දෙයක් තියෙනවා ඒක ඉතින් එතුමාගේ පෞද්ගලික අත්දැකීම්. මොකද අත්දැකීම් රාශියක් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රේමී කියන එක ඇත්තටම සමහර දාර්ශනිකයෝ කියනවා හංගගෙන ඉන්න ඔබේ ප්‍රේමය කියන්නේ නේද උන්. ඒතර ඔබේ ඉලක්ක සමහර කව හංගගෙන. ඒතර ප්‍රේමයත් සුල්සයි විවිධ අත්දැකීම් තියෙනවා. ඒතර මම අහුවම කිව්වා මේ මට අත්දැකීම කියන්න බෑ අදහස මම කියන්න. ඔව්. එතෙන්දී සර් මට කිව්වා මේ දුරු රට කියන්නේ ඇත්තටම පිට රටකට යෑමේ එහෙම මත් වඩා වෙන්වීම ගන්න පුළුවන්. මොකද ඒක නේ විවිධ අර්ථ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඈත් වීම කියන එක ඇතුලේ මේක වෙන්නේ නේ. වෙන්වීම. ඒ කියන්නේ ඈත් වීම තුලනේ කොහොමද දුර රට. ඒ කියන්නේ මේ කියන්නේ මෙහෙමනේ දෙයක් තියෙනවා. දැන් ප්‍රේමයෙන්දී නගරයකින් වුණා දුර රට වගේ හා සමානයි. සමානයි. සමීප කෙනා වුණා වෙන් වුණාට ඒ වෙන්වීම නේ දුර රට වගේ. මොකද දකින්න නැහැ නේද? මේ කාලෙත් ඒ වගේ සිදුවීම් වෙන්න පුළුවන් මේ 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 පසුබිම ඇතුලේ නේද? ඒ කියන්නේ සමහර කොළඹ අය කොටු වුණා ගමට යන්න. ගමට යන්න දෙයක් නැතුව නේද? ඒ සිදුවීම් තියතර තියෙන්නත් පුළුවන්. තියෙන්න පුළුවන්. ඒත් එකම දැන් අපි තුමු දැන් මේ සාමාන්‍ය සමීප කට්ටියක් වුණත් ප්‍රේමයේදී වෙන්නුණා මේක නේ ලොකු පරාසයක් දැනෙනවා. වෙන සමීපයක් නැති කෙනෙක් ඇවිල්ලා ඇතර ගියාට දැනෙන්නේ. හැබැයි හදවතින් බැඳිච්ච කෙනෙක්ගෙන් පොඩ්ඩක් වෙන් වුණා මේක පොඩි තදින් දැනෙනවා. ඒ කියන්නේ සමාහයට සමීපයේ හිටියත් ඒක දුර රටක් හා සමානයි කියලා හිතන්න පුළුවන්. ළඟ පොඩ්ඩක් ඈත් වුණත් ගොඩාක් දුර වගේ දැනෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. මොකද අර ඒ හැඟීම නිසා. ඉතින් එතුමා ඊටමත් මේක సౌందర్యාත්මක ලියලා තියෙනවා. මේක ලයන්විතු ඇත්තට මාලිඹුල සිංහල මෙතනිය ගායනා කරනවා. අපිට එතුමියගේ ජීවිතය ගැනත් ගන්න පුළුවන්. මොකද මේක එච්.එම්. ජයවර්ධන මහත්මයා තමයි සංගීතවත් කරන්නේ. අපි දන්නවා මාලිඹුල සිංහල මහත්මියට ඇත්තටම මේ ගීතේ පසුව සමීප වෙනවා නේ. මොකද එතුමිය මියන්නේ විදේශ රටකට ගිය වෙලාවේදී. අපි දෙවෙනි කොටසට පොඩ්ඩක් සමන් දෙමු නේද? අපි කියමු. වලාවකින් ඔබ වැසී ගියා බොල්ලහසේ. වලාවෙන් වැසී යන්නේ මොකක්ද? මමත් ඒකර වර්ස් එකට හරලා ආසයි ඒ සින්දුවේ. මොකද ඒක මේ මියුසිකුත් මාර ලස්සනයි. ඔව් මෙලඩි එකත් අර ලස්සනයි. දැන් එච්.එම්. ජයවර්ධන මෙතුමා කැමති රාම. ඒක ඒ ගීතයේ ඒ තුනම ගායනයයි මියුසිකුයි මෙලඩිස් එක්කම මාර විදිහට මැච් වෙලා තියෙනවා. අනිවාර්යෙන්. දැන් අපි හැම වෙලාවෙම කතා කරන්නේ ඒකනේ මේ දැන් සෙට් ඇන් චැට් එකේ අපි හැම වෙලාවෙම කියන්නේ ඒකයි මේ එකතුව ලස්සනයි. එකතුව ඒ කියන්නේ මේ සුසංයෝගයන් කියන එක හරියට සම්පාතුණාම තමයි ලස්සනට හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ. කියන්නේ අර්ථ රසයේ තියෙනවා ශබ්ද රසයේ සංගීතයේ ශබ්ද රසයේ එනවා අර්ථ රසයේ කියනවා. ඊට පස්සේ ගායකයා තමයි ඒක වාහකයා වෙන්නේ සෞර්ධයට ගෙනියන්. දැන් එතෙන්දී මම කිව්වා අපි නිතරම දැන් පටන් ගන්න තැන කිව්වත් එක මාලිඹුල සිංහල මහත්මිය කියන්නේ ඉතාමත්ම අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨතම ගායිකාවක්. අපි මේ සෙට් ඇන්ඩ් චැට් එකේ දවසකට කතා කරේ අර දම්පාටින්ලා සඳ බැස යන ඒකෙත් එහෙම. දැන් මෙතන බලන්න මේ වලාවකින් වැසී ගියා ඔබ බොල් අහසේ. දැන් අහස පරතර පේන්නේ නැහැ. ඒතොර බොල්. දැන් ඒ කියන්නේ මේ ගෑනු කියන මේ මුළු ලෝකෙම නිකන් දැන් බොල් වෙලා ගිහිල්ලා. ඔයා සැංගිලා කියලා වලාවකින්. ඒ කියන්නේ දැන් අඳුරු වෙලා. ඒතොර නොකිය කියනවා මොකද්ද? ඇයගේ ලෝකේ කවුද? සඳු තමයි මේ පෙම්වත. නැත්නම් ස්වාමියා වෙන්න පුළුවන්, ආදරවන්තයා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අර වක්‍රෝක්තිය කියන එක. දැන් නියම ගීතයක අපි කිව්වා හැම වෙලාවෙම නිර්මාණය හැමදේම වචනාන්තයෙන් කියලා තිබ්බනම් ඒක වැරද්දක් නෑ.
රසවත් බවනේ අපි හිතයි දැන් අත මේ සෙට් එන් සෙට් එකත් අපි නිතරම කතා කරන්න එක මේක එක අදහස් දෙන්නනේ එක එක දැන් අර්ථේ වාචාර්ථේ එක එක තිබ්බට එක එක අදහස් දෙන්න පුළුවන් ඒතර ඒක සෞර්ධය තමයි තීරණය කරන්නේ යාගේ බුද්ධි මට්ටම අනුව එතකොට වලාවකින් ඔබ වැසී ගිය බොල් අහසේ දැන් වලාවෙන් වැහෙන්න මෙතන කියලනේ හඳ කියන ඔව් ඒතර දැන් අහන කෙනාටත් තීරුම් ගන්න මොලයක් තියෙනවා අනිවාර්යයෙන්ම I can't tell you. තනි මේකේ තියෙන රූපකය සිනා පහන් වැට නිවි ගිය සැඩසුලඟ. එතනදී මොකද්ද ඔයාලට එන හැඟීම? සැඩසුලඟක් කියන්නේ මොකක් කර වෙන්න බැරිද? ඔය කියන්නේ සමහර මගේ ජීවිතේ මොකක් හරි හලහැප්පිල්ලක් නිසා එහෙම වුණා වෙන්නත් පුළුවන් කියන අදහසකුත් මට එනවා සමහර වෙලාවට. කවුද කියන්නේ මේ ප්‍රේමයට බාධක තියෙනවා මොන හරි ඇවිල්ලා සමහර වෙලාවට එහෙම කියන අදහසකුත් නිකන් දැනෙනවා. ඕ ගන්න පුළුවන් දැන් මෙහෙමනේ අපි තුමු දැන් විවාහ වෙලා දැන් මෙතන මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු සැමියා සහ බිරිඳ ඉන්නව සැමියා දුර රටක වැඩකට යනවා. ඒ අදහස ගන්න පුළුවන් දැන්. අන්න එකනු අපි දැන් අර ලස්සන තැන උතන් තමයි ඒක දැන්. මෙතන නිකන් ඒක බැලු බැලමටම පේන්නේ මේ ප්‍රේමී විරහ වුණාට මෙතන ගන්න පුළුවන් මේ හොඳ සැමී සාබිද ආදරය කරමින් ජීවත් වෙනවා සමාජයෙන් දැන් අද වුණත් අපි තියෙන විදිස් රටවල් වලට යනවනේ රැකියාවන් කරන්න. එතකොට මේ බිරිඳ කියන හැඟීම කියලා ගන්න පුළුවන්. මොකයි කරන්නේ ඒක මේ වේදනාවක් එක්ක වුණත් ඒ කියන්නේ යහපත් පරමාර්ථයක් ඇතුවත් එහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් දැන් ඒ කියන්නේ මේ 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 ආදරය කළා වෙන්න ඕනේ නෑ දැන් මේ දෙන්න විවාහයේදී මොකද විදේශ රටකට රැකියාවක් අනිවාර්ය යන්න බෑනේ. ඔබට මා ආදරය කළ බව මෙතරම් මම දුර රට යනතුරු නොදෙන දෙයක් සමන ඉන්නකම් අගේ නැති වෙන්න පුළුවන්. ඒතරේ නෝඩ හිතියත් ඒ දැනෙන සීමා වෙනස්නේ නේ. එකට ජීවත් වුණත් අර නැති වුණාම දැනෙන එක දැනෙන්නේ නැණ ඉන්නකොට. ඉන්නකොට දැන් ඒතරේ ඉන්නකොට හැලැප්පිලි වෙන්න පුළුවන් සැමියා බිරිඳ. නමුත් දැන් අවුරුදු ගානකට රට යනවා. දැන් ওই වගේ අර ගීතවල අපිට එක එක පැති හොයන්න පුළුවන්. එතනදී දැන් අර මෙතන වැදගත් වෙන්නේ ඒකයි සුල්සගේ කාන්තා හැඟීම එතුම ගොඩක් තැන්වලදී ලියලා තියෙනවා. මට නම් ඒක සමහර කට ඉරිසියාවක් වෙනවා. මොකද මං දීපාලයට කියන්නම කියලා හිතන් ආව මේ සුල්සගේ ගීතයක් තමයි මේ ගාට ගාට ඇවිදින්න S2 වහලා සිනාසෙන්නේ. දීපිකා ප්‍රියදර්ශිනී. ඔව් ලස්සන ගීතය. ඔව්. ඉතාමත්ම ලස්සන ගීතය. දැන් ඕක ලියලා තියෙන්නේ දැන් මම සමහර කරාට ළමයිටත් කියනවා මේ ඔක ඔගොල්ලෝ අහලා තියෙනවා ඔක ලියලා තියෙන්නේ ඔව් වයසක පුද්ගලයෙක් වයස කියලා කියන්නේ අපි එහෙම උඩ හිත තර්පිත තන ඔව් ඒක හරි අර කියන්න කෙලින්ම අපි වයසයි මල්ලි නාකි නෑ නාකි නෑ හරිද ඒතකොට මම නම් දකින්නේ සුල්ස ඒකයි මොකද දැන් ගාට ගාට ඇවිදින්න S2 වහලා සිනාසෙන් ආදරයට කොණිත්තලා පෑලා දුන්නේ පෙරදී දැන් රැට රැට ඊයේද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට මල් පැදුරේ පම් පැදුරේ මටක් ටිකක් ඉඳලා දැන් ඕක නව යෞවන විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න තරුණියකගේ සිතුවිල්ලක් ඕ ලියන්නේ කවුද දැන් ගොඩක් වෙලාවට අපි ඇත්තටම ලියන කෙනාටත් මේ මේ ඒ අගේ කිරීම කරන්නේ මොකද ගොඩක් ගීත ගෙනියන්නේ කායිකයන් මේ අපේ වැඩසටහනෙත් පරමාර්ථයයි මේ අර්ථය අර්ථ රසයත් එක්ක මේක ලියලා තියෙන පුද්ගලයාගේ හැඟීම කියන්නේ මොකද මොකද ටග් ගාන ජනප්‍රියත්වයට පත් වෙන්නේ ගායකයෝ. ඒක ගොඩක් අය හිතනවා මේ ගායකයා මාර සින්දු අන්නේ කියන්නේ අපි ඇත්තටම ගායකයාට ඒ දෙන්න ඕන තරක් දෙනවා. මේ වැඩසටහනේ අපේ ඇත්තටම පරමාර්ථය සංගීතඥයාට සහ ගීත රචකයාට ඇත්තටම මේ මෙසි තැන දෙන්න. මොකද ඒගොල්ලෝ ගොඩක් කලකට තිරෙන් පසු වුණේ ඉන්නේ. ඔව් ඇත්තටම ගීතේ ගොඩ නැගෙන්නේ ඔව් ගීත රචකයා මුල් වෙලාමනේ. අනිවාර්යයෙන්ම ඒකේ ඒකේ හැඩතලය ඒ හැඟීම සංගීතඥයා සංගීතය යෙදුවත් අවසානයේදී පටන් ගැම්ම තියෙන්නේ අනිවාර්යයෙන්ම රචකයා තුළ තමයි. එතෙන්දී මේ අපේ වැඩසටහන අපි කිව්වා වගේ මේ ඒකේ ප්‍රධානත්වය දෙනවා. එතෙන්දී දැන් සුල්සගේ ගත්තොත් ගීත ගොඩක් එහෙමයි. අපි පසුගිය දවස්වල අපි කතා කරා ලූෂන් බුලත්සිංහල මහත්මයා ඒත් එක්කම රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ගැන ඔය වගේ අපි ප්‍රවීණ ගීත රචක අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට නූතන ගීත පද රචකයන්ගෙත් හොඳ නිර්මාණ කතා කරන්න. මොකද මේ වැඩසටහනෙන් ඒගොල්ලොන්වත් අපි නිසි තැන ගෞරවයට ලක් කරන්න ඕනේ.
මොකද ඒ හැඟීම් නිසා තමයි මෙච්චර රසවත් නිර්මාණ බිහි වෙන්නේ. මොකද ගායකයා ඇත්තටම ගායනා කරනවා. ඔහු ඒක වාහකයා වෙලා සෞරුදයට ගෙනිනවා. නමුත් අර අද්දකීම් හැඟීම් වචන බවට පරිවර්තනය කරලා තින්නේ කවුද? මේ ගේමද රජකයා. ඒකට අපි අනිවාර්යෙන්ම සුවිල්ස වගේ කරන්න ඕනේ. ඉතින් මේ ගීතෙත් ඒක අපි දකින්න පුළුවන්. මොකද මේ කාන්තාවකගේ විරහ හැඟීම. අනිවාර්යයෙන්ම. අර මේ සුවිල්සගේ තියෙනවා නේද මේ වචන උනත්. ඔව්. අර අර්ථවත් වගේම හරි ලස්සන වචන. දැන් ඒක දැන් ඒ අමුතුම පද මේවා කරilla. ඔව් මොකද ඒ තුමායල භාෂා ඇත්තටම පරිවරේන්නේ මාචාර සුනිල්ලාරියත් මහතාන්නේ. අපි දන්න අද්දකීම් පරිපූර්ණ භාෂා ගවේෂකෙක් ඇත්තම කියනවා නම් සුනිල්ස කියන්නේ භාෂා ගවේෂකෙක් මේ හරියටම අපිට දෙන්න බෑ එතුමාගේ දැනුම් පරාස කොයි පැත්තටද යනවා කියන්නේ ගැළපෙනම වචන යෙදෙනවා ගොඩක් වෙලාවට යෙදෙනවා මොකද පුරාතන සාහිත්‍ය චිත්‍රපටි කවි බයිලා එතුමාගේ පොත්වල ගත්තොත් බයිලක පිරින්න පවා කරලා තියෙනවා ගීත වල ගත්තොත් පරේෂණ පවා අත්දහවල්ල බැනුම් අහලා මොකද මට මතකයි එක්තරා ගීතයක් ලියනවා ඒකාක්ෂර බන්දේ කියලා නෝනා මම නම් නාන නෝනා කියලා දැන් ඒකදී බයිනවා ඒත් එක්කම සුනිල්සගේ හරි සුන්දර දෙයක් තියෙනවා ඕනේ නම් මට මේවත් ලියන්න පුළුවන් කියලා අතිශය බොළඳ ගීතත් ලියලා තියෙනවා දැන් යනවා නම් මගේ අරන් ඒ සින්දුවත් එතුමා ලියන යනවා නම් අනේ මං අරන් යන දැනකට යන්නත් දැන් අතිශය සරලයි දැන් ඒත් එක්කම ඕනනම් සම්භාව්‍ය වචන වලුත් ලියන්න දන්නවා ඉතින් අපි ඊළඟ කොටසටත් අපි ගිහිල්ලා බලමුද පොඩ්ඩක් බලමු ප්‍රේමේ නැති වුණාම ආදරේ බිඳ වැටුණාම ඇත්තටම කොහොම නැහැ කිව්වත් දැන් ඔබ සමානට පරිණත වෙලා නම් මේක ජීවිතේ එකක් එක අවස්ථාවක් කියලා හිතන්න පුළුවන් නමුත් ඇත්තටම බොළඳ වියේදී අපිට හිතෙන්නේ මුළු ලෝකෙම කඩා වැටෙනවා කියලා ඉරත් මෙරි සඳත් මෙරි ලොව අඳුරේ දිවල් ඉරත් මෙරි පොන් සඳත් මෙරි ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාළු පැලේ මුදි පැදුරේ ඔබට මා බව මෙතරම් මාදවල් දුරුරක් යන දුරු නොදනින් අපිට මේ වෙලාවේ අපි සෙට් ඇන් චැට් එකේදී වැඩි හැඟුම් බර වෙන්න බෑ මොකද අපි මේක අදහස හොයනොදි ඇත්තටම හැඟුම් බර වෙනවනේ ඔව් මේ ගීතේ නම් පොඩ්ඩක් එහෙම දෙයක් තියෙනවා නෑ බලන්න මේ වචන සුවල්ප වුණාට මේ ආදරයෙන් පැරදිච්ච කෙනෙක්ට සාමාන්‍ය ආදරේ වියෝව අතිශය සියුම් වචන කිහිපකින් කියන විදිහ බලන්න. දැන් දීපාලල අයියා අපි අද ටිකක් පොඩ පරිණත වෙලා ඉන්නකොට හිතන්න පුළුවන් ජීවිතේ එක දෙයක් විතරයි ප්‍රේමී කියලා. හැබැයි ටිකක් අපි වැඩිදුර යන්න ඕනේ නේද? එනේ අවුරුදු 10කට 15කට විතර අපි ගියොත් එහෙම කොයි වගේ හැඟීමක් දෙන්න පුළුවන් මේ සෞරුද ඔබට හැඟීම. කොච්චර නෑ කිව්වද? ඔව් දැන් මම කියන්නේ දැන් අලුත් දැන් 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 කාලේ අයට මේ හිතන්න ඕන ගීත ඒ කියන්නේ මොකද දැන් දැන් මේ හැඟීම මම කියන්නේ හැමෝම විඳිනවා නම් මීට වැඩිය හොඳට මේ සම්බන්ධතා ගොඩක් රැකෙනවා කියලා මට හිතෙනවා මොකද හේතුව දැන් අර ඒක දැන් මේ 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 හැඟීම දැනෙන්නේ නැහැනේ ගොඩක් අයට ඒක දැනීම හැඟීම දැනෙන්නේ නැහැ කියලා කියන්නේ මෙහෙමයි දැන් හැඟීම් මේ පිටකරන ඒව පවා හා සමහර කැඟීම් අපිට තියෙන පිට කරන්න පුළුවන් පිට නොකර හිර කරගෙන ඉන්න ඕනේ තියෙනවා. ඔව්. දැන් මන් දකින්න විදිහ දැන් ප්‍රේමී විරහව කියන එක පිට කරන්නේ අපි වර්තමාන දකින්නේ කොහොමද සමහරට? ඔව් දැන් මෙහෙම දැන් මේක ඇතුළේ දැන් මේ මේක මේ මොකම මේ රණ්ඩු සරුවල් වෙමින් එහෙමනේ මේක. නැත්නම් ආවේගශීල තමන්ම නැති කරගන්න. ඔව් ආවේගශීලී වෙලානේ මේක මෙයා කරගන්න. නෑ නෑ දැන් එතකොට දැන් තමන්ම සමාහට තමන්ගේ ජීවිතෙන් පලි ගන්න. දැන් බලන්න මේ යෞවනිය අපේ අතු මේ ලඳ බොළඳ තරුණිය. ඔව්. ඉරත් මෙරි සඳත් මෙරි ලොව අඳුර. කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ. දැන් ඉර මෙරිලා සඳ මෙරනවා කියලා කියන්නේ ලෝකෙම නැහැ. ඔව්.
දැන් අහනගෙන යන බලන්න යකෝ මොකද්ද මේ ඒ කතාව ඉරප් මෙරිලා ඒ කියන්නේ මෙයාගේ ලෝකෙම නේද හැබැයි ඒක දරාගෙන ඉන්නවා අන්නේ දරාගෙන ඉන්න තමයි ඇත්තම ප්‍රේමය කියන්නේ ඔව් දැන් මම කියන්නේ දැන් ඒ හැංගීම් අර බොහොම දැන් ගොඩක් අර ආවේගශීලීව යන්නේ අර දැන් මේ කාර්ය බහුල ලෝකයේ ඒ තත්ත්වය ඇතුළේනේ ඔව් දැන් මම හිතන්නේ ඒ හින්දත් වෙන්නේ දැන් මේ 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 හැංගීම් බෙදා ගන්න බැරි වෙලා තියෙන සමහර වෙලාවට දැන් මේ අධිවේගී ජීවන රටාව ඇතුළේ ජීවන රටාවත් එක්ක ඒ කියන්නේ මේ මේ වචන මදි සහ ඒව තියෙන වචනත් ඕලාරිකයි ඔව් ඔහේ කෙලින්ම කියලා කියනවා ඔව් දැන් මේ වගේ අර හිතන්න තමන්ගේ ආවේගයන් පාලනය කරගන්න දැන් අපි අතරම මේ සෙට් ඇන්ඩ් චැට් එක කතා කරන්නේ මේ පසුගිය ඈත දශකයේ ගීත කෙනෙක් හිතන්න පුළුවන් මේ නූතන ගීත ඒ ගන්න නැත්ද කියලා නූතන ගීත ගන්න ඕන නමුත් අර අතීත මැණික් කැටවල දුන්න අපේ ආවේගයන් පාලනය කරගන්න දැන් අද වගේ අපිට අහුවෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට ඉස්සර මිනි මරණව සීදී හානි කරගන්නවා නැත්නම් තමන්ගේ පෙම්වතාව පෙම්වතියව ඝාතනය කරනවා අපිට ඔය වගේ ඕන තරම් අද අහන්න පුළුවන් නැත්නම් තමන්ම විනාශ කරගන්නවා අපි ඒ අද්දකින් දවසක් කතා කරමු ඒවා පාලනය කරගන්න දෙනවා මේ ගීත වලින් අන්න ඒක දැන් ඒ ගීත වලින් කියන්නේ තේ ඒ වගේ ආවේගශීල හැඟීමක් ආවත් ඔව් ඒක පාලනය වෙන විදිහට තමයි මේ ගීත මේ රචනය කළා තියෙන්නේ සංගීතය යොදලා තියෙන්නේ හැඟීම තුනී වෙන විදිහට තුනී වෙන විදිහට ඒ කියන්නේ දැන් ආවේගශීලී බව මතු කරන්න නෙමෙයි ඒ කියන්නේ ඒ අර විරාව තුලත් රසයක් තියෙනවා ඒක පාලනය කරගන්න කියන එක තමයි මේ ගීත වලින් කියන්නේ ඇත්තටම වචන සුවල්පයි හැබැයි අදහස් කියා ගන්න බැරි තරම් මම හිතන්නේ ඔබටත් එහෙමයි අපි වැඩසටහනෙත් කිව්වේ ඒක තමයි මේක සෙට් ඇන්ඩ් චැට් එක එක පරාසයන් කරා යනවා අපි හුදු වාචාර්ථෙම ගන්නේ හුදු ව්‍යංගාර්ථයන් අපිට ගැලපෙන්නේ නැති පරාසයන් කරා අපි යන්නේත් නැහැ ඔබට යම් කිසි කුතුහලයක් එන විදියට ඔබේ මනසට දැනෙන විදියට දෙන්නේ හම්බුනාම කතා බහ කරන්න ඕනම පරාසයක් කරා අපි විහිදී යන විදියට තමයි අපි මේ ගීත සාකච්ඡාවට ගන්න එහෙනම් දීපාලයි තවත් දවසක අපි හම්බ වෙනවා පුරුද්දේ ඔබගෙනුත් අපි සමුගෙන යනවා මේ සෙට් ඇන්ඩ් චැට්